සුබදසනක් ප්‍රාර්ථනා කරනවා. අද සුන්දර ශනිදාවේ අපි පුංචි වෙනස් විදිහකට ඔබ දකින්න ඇති. නොයෙක් දේවල් විවිධ ආකාරයට වෙනස් වෙනවා. දැන් ඔබ දන්නවා මේ වෙනකොට සුනාමිය අපිට ඇවිදilla. එහි අද වගේ දවසක සිදු වුණා මීට වසර ගණනාවකට පෙර. නමුත් අපි ඒ ව්‍යවසනය තුලිනුත් රටක් කරන්න පටන් ගත්තට පස්සේ එතනින් පස්සේ තමයි අපිට කියන්න වෙන්නේ පැණියේ හොඳයිද එහෙම නැත්නම් නරකයිද කියන එක එතනින් තමයි කියන්න වෙන්නේ. ඒ තීරණය නැතෙක් අපි බලාගෙන ඉන්නවා. ඒ අතරතුරේදී දැන් අලුත් අවුරුද්දක් අපිට එනවා. මේ අලුත් අවුරුද්ද අපේ බලාපොරොත්තුත් එක්ක ඉස්සරහට යනකොට මේ නව ජීවන රටාවත් එක්ක අපි ඉස්සරහට යනවා නම් කොහොමද අපි COVID-19 එක ඉස්සරහට යන්න සූදානම් වෙන්න ඕන? මෙහෙමයි. දැන් අපිට දැන් අපි පළවෙනි රටල් කාවා ඒක සාමාන්‍ය විදිහට කන්ට්‍රෝල් කළා. දැන් දෙවෙනි රටල්ක් තියෙනවා. එතකොට ඇයි දැන් මේකට අපි හේතු බලන්න ඕනේනේ? මේ දැන් අපිට කියන්න පුළුවන් මේ ජනතාවගේ මේ අපි කියනවා සාමාන්‍ය ජනතාව මේ අත හොදන්නේ නැහැ. එහෙම නැත්නම් මාස්ක් එක පළඳින්නේ නැහැ පිළිවෙලකට මේ අර සමාජ දුරස්ථාවේ තියාගන්න නැහැ. ඒ එම කියනවා. ඒක අමත්තක් තියෙනවා. ජනතාව හැටියට ඒව අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඒක එකක්. අනිත් පැත්තෙන් දැන් මේ දෙවෙනි එක තමයි දැන් අපිට හොඳ සෞඛ්‍ය මේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. විශේෂයෙන්ම අර ප්‍රජා සෞඛ්‍ය පැත්ත ශක්තිමත්. නමුත් ඒකේ තව ඕනතරම් තියෙනවා. තව දියුණු වෙච්ච තැන් දියුණු විය යුතු තැන් තියෙනවා. ඒවත් දියුණු කරගන්න වෙනවා. ඒක තව හේතුවක් වෙනවා මේක පාලනය කරගන්න නම්. ඉතින් ඒකත් එක්කම තමයි අපිට කියන්නේ දැන් අපි අනේ රටවල් වල ගත්තොත් එහෙම දැන් රට වහනවා සමහර වෙලාවටනේ. එතකොට ඒ වගේ දේවල් කරනවානේ. නමුත් ඒවා විතරක් කිරීමෙන් හරියන්නේ නැහැ. ඒක මේ විද්‍යාත්මක පදනමක් මත තමයි කරන්නේ. රට වහනවනම් කළ යුතු විද්‍යාත්මක පදනමක් මත. ඒ වගේම අපි දැන් ඊට පස්සේ ඒකම තමයි ඒ රටවල් වල ගොඩාක් දෙනෙක්ව ටෙස්ට් කරනවා. ඇන්ටිජන් හරි PCR හරි කරනවා. එතකොට ඒවා වැඩි වෙන්න ඕනේ. එතකොට දැන් මෙතනදී තව එකක් මට කියන්න මේ PCR මතක් වෙච්ච හින්දා අපි ටෙස්ට් ගැන කතා කරද්දී දැන් කිසිම ටෙස්ට් එකක් නැහැ මේ 100%ක් හොඳ. හැම ටෙස්ට් එකේම තියෙනවා අඩුපාඩු. එතකොට PCR එකෙත් තියෙනවා ඇන්ටිජන් ප්‍රතිදේහ ජනක ටෙස්ට් එකෙත් තියෙනවා. එතකොට ප්‍රතිදේහ ජනක ටෙස්ට් එකේ අඩුපාඩු වැඩි. දැන් උදාහරණයක් ඇරෙට මම කිව්වොත් කොවිඩ් පොසිටිව් කියලා කියන්නකෝ. කියලා ටෙස්ට් එකෙන් කියනවා. ඒ ටෙස්ට් එකෙන් පොසිටිව් කියන අයගෙන් 10%කට වගේ 10%කට 20%කට වගේ තියෙන පොසිටිව් කියලා කිව්වට ලෙඩේ නැහැ. එහෙම කට්ටියක් ඉන්නවා. එතකොට අපි ඒකට අපේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒක තව ටෙස්ට් එකක් කරලා ඒක හරියටම දැනගන්න ඕනේ. මොකද නැත්තම් ඒක ඒක මානසික ප්‍රශ්නයක් නේද? දැන් මට කොවිඩ් තියෙනවා කියලා කිව්වොත් කොවිඩ් නැතුව මාව සම්පූර්ණ වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක හැබැයි ඒක ඊට වඩා ප්‍රත්‍යත් එහෙම අපි ෆෝල්ස් නෙගටිව්. ඒ කියන්නේ ලෙඩේ නැහැ. ලෙඩේ තියෙනවා. නමුත් ටෙස්ට් එකෙන් කියන්නේ නෙගටිව් කියලා. දැන් උත්තර තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. දැන් PCR එක ගත්තත් අපි ගත්තොත් එහෙනම් PCR එකෙන් අපි 1000කට කළොත් එහෙම සමහරවිට 50%කට විතර ලෙඩේ තිබිලා නැහැ කියලා උත්තරේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ PCR එකට 50 භාගයට භාගයක්. නෑ නෑ භාගයට භාගය නෙමෙයි. 1000 කළොත් 50. ආ 1000 කළොත් 50. 1000 කළොත් 50. නේ? එතකොට ඇන්ටි ප්‍රතිදේහ ජනක ටෙස්ට් එක කළොත් 1000 කළොත් සමහරට 200ක් විතර ලෙඩේ තියාගෙන නැහැ කියලා උත්තර එන්න පුළුවන්. දැන් ඒතන ලොකු බරපතල තත්ත්වයක් තියෙනවා එතුමනේ. දැන් එහෙම කියලා දැන් තියෙන කෙනෙක්ට නැහැ කියලා නෙගටිව් කියලා ආවොත් එහෙම ඔහු සාමාන්‍ය විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඒක එතන තමයි ලොකුම රිස්ක් එක. ඒකයි මම කිව්වේ. දැන් අපි ඔය දැන් පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල අපි තුන්වෙනි රැල්ලත් අපි දන්නේ නැහැනේ. දැන් ඒකට ලොකුම හේතුවක් තමයි මේක. මොකද අපි ටෙස්ට් කරනවා අපිට නෙගටිව් කියලා එන්නේ නැහැ කියලා එන්නේ. හැබැයි එයාට තියෙනවා. ඉතින් එයා රෝගේ පතර යනවා. මොකද දැන් වැඩි දිනක ඉන්නෙත් මේ රෝග ලක්ෂණ නැති අයනේ. රෝග ලක්ෂණ නැති අය අපි දන්නේ නැහැ. සමාජයේ මොන තරම් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගෙන් පැතිරෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ සමාජයේ ජනතාව දැනගත්ත යුතු වෙනවා. ওই ටෙස්ට් එක පොසිටිව් වුණා නම් ඒක ලොකු බලපෑමක් නෑ ලෙඩේට. තමන්ට බලපෑමක් නෑ. නෙගටිව් නම් සමාජයටම බලපානවා. ඒ නිසා ඒකට අදාළව තමයි උපාය මාර්ග ගත යුත්තේ. සෞඛ්‍ය අමාත්‍යාංශ විදියටත් ඒ වගේම දැන් අපි පුද්ගලිකව අපිත් ඒක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපි තව පාරක් එක කන්ෆර්ම් කරගන්න වෙනවා. නෙගටිව් නම් නෙගටිව් වෙන එක.
අපි ලොකු වගකීමක් තියෙනවා වෛද්‍යතුමා මේ පැහැදිලි කරපු කාරණාවත් එක්ක මම හිතන්නේ මේක ටිකක් මාධ්‍ය හරහාවත් අපිට සමාජගත වෙච්චි නැති තැනක් ඒ තරම්ම ඒක නිසා මේ කාරණාව මේ උදෑසනද මේ සුන්දර ශරීරාව තුළ කතා බහ කිරීමත් එක්ක අපිට වගකීමක් තියෙනවා අපි හැම කෙනෙක්ටම මේ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් කියන තැන ඉඳගෙන අපි සමාජයේ හැසිරෙනවා නම් ඒක අපි සමාජයට කරන අපේ වගකීම ඉටු කිරීම බවට පත් වෙනවා කියන එක ඔබට දැනුවත් ඇති කියලා මම විශ්වාස කරනවා මේ කියපු කතා බහත් එක්ක දැන් වත්තුනේ අපි මේ නව ජීවන රටාවට යොමු වෙනකොට සමාජයක් විදිහට පුද්ගලයෙක් විදිහට අපි තව මොන වගේ දේවල් වලටද බලපාන එහෙම නැත්නම් අපි අවධානය යොමු කරන්න ඕන කාරණා බවට පත් වෙන්නේ දැන් මෙහෙම නේද නව ජීවන රටාවක් කියන එක මේ අදහස් කරන්නේ කොවිඩ් සමග ජීවත් වෙනවා කියන එක නෙමෙයි. එතකොට අපිට කොවිඩ් සමග ජීවත් වෙන්න අමාරුයි. ඒක ඒක වෙනම ප්‍රායෝගික නැහැ ඒක කරන්න බෑ. අපිට කොවිඩ් පාලනය කළ යුතු වෙනවා. හැබැයි කොවිඩ් පාලනය කළා වුණත් මේක එන රිස්ක් එක අවධානම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් දැන් අපි දැන් ටුවරිසම් මේ අපි සංචාරකයන් ගෙන්න ගන්න හදනවා. එතකොට ඒගොල්ලන්ගේ යම්සේ රිස්ක් එකක් තියෙන එක නැහැ කියන එක දෙයක් අපි කළ යුතුයි. රිස්ක් එකක් අපි ගමු ලංකාව පාලනය කළා කියලා කොහොමද ආයෙ දෙවෙනි රැල්ල. හැබැයි ඒ රිස්ක් එක තියෙනවා. එතකොට දීවරය ගන්නකො වැඩිම උතුරු පැත්තෙන් ගත්තොත් එහෙම දීවරය හේ මේ සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. එතකොට ඉන්දියාවේ කොවිඩ් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. එතන එයාපෝට් එකේ නම් පෝට් එක මේ අපේ පෝට්ස් වලින් වෙන්න පුළුවන්. ඒ වගේ මේ රිස්ක් එක තියෙනවා. එතකොට ඒ රිස්ක් එක තියෙන නිසා අපිට මේ කොවිඩ් අමතක අපේ ලංකාවෙන් කොවිඩ් පාලනය කළා කිව්වා වුණත් ඒක අමතක කරලා ඉන්න බෑ. ඒක තමයි කියන්නේ අපි නව ජීවන රටාව කියලා අදහස් කරන්නේ ඒකයි. ඒක අලුවේ තියෙන්න ඕන හැමෝටම. ඒක තියෙන්න ඕනේ. ඒ නිසා අපිට ඉස්සරහට දිගටම අපේ මේ පුරුදු දිගටම ගෙනියන්න වෙනවා. මේ සමාජ දුරස්ථභාවය මාස්ක් පැළඳවීම නිතරම දැක්සියදීම ඒක තියෙන්න ඕනේ. දැන් අපි ඒක දෙය කිව්වට දැන් ඒකට තියෙන්න එපයි අපිට ෆැසිලිටිස් තියෙන්න. උදාහරණයක් ඇදලා කිව්වොත් අපි රස්සාවල් වලට එනවානේ. ඒතර මිනිස්සු පාවිච්චි කරන දුම්රිය බස් එක. ඉතින්නම් ඒ වගේ ඒවා වැඩි කරන්න වෙනවානේ. සමාජ දුරස්ථභාවය තියෙනවා. දැන් අපිට මේ පුල්පටවල වගේ බස් වල ගියොත් එහෙම ඒක කරන්න බෑනේ බස් නැති නිසානේ මිනිස්සු එහෙම යන්නේ බස් තියෙනවා නම් එහෙම යන්නේ නැහැනේ. ඒක එකක්. දැන් අපි හොස්පිටල් අපි ගමු අපේ ආරෝග්‍ය ශාලාවල. දැන් අපි දන්නවනේ අපි කොච්චර පෝලිං තියෙනවා සමහර ඕපීඩී එකට ගියම මිනිස්සු ඇඟේ හැප්පෙනවා. නේද? ඒ සිස්ටම් එක හරියන්නේ නැහැ ඉස්සරහට. නව ජීවන රටාව කියන්නේ ඒකට. අපි ඔය සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. උදාහරණයකට අපි අපොයින්ට්මන්ට්ස් දෙනවා. නේ? ඒ වගේ ඒක අතරම අර දිනු රටවල ඔය මට්ටම තියෙනවා නේද? ගොඩක් වෙලාවට මේ අර්ධ ඌන සංවර්ධන රටවල ඔය ප්‍රශ්න අපේ ලංකාවේ තමයි හැමතැනම තියෙනවා. නමුත් අපි අර ඔය කියන විදිහට අපි සමාජ රටාව වෙනස් කරන්න ඕන නම් ඔය තියෙන සිස්ටම්ස් වෙනස් කරන්න ඕනේ. අපි ඒක උදාහරණයක් පැත්තට ගියොත් එහෙනම් දැන් ජනාධිපති නිර්දේශන යුවර්ද සිල්වා මහත්මයා පසුගිය වැඩසටහනේ ආරම්භක වැඩසටහනේදී කතා බහ කරමින් කිව්වේ මේ අධිකරණයට තාක්ෂණය භාවිත කිරීම සිදු වෙනවා කියන එක. දැන් ඒක තමත් හොඳින් ඔවුන් ඒක ක්‍රියාත්මක කරගෙනත් යනවා සහ තව අලුත් කිරීම් සහ එකතු කිරීම් සිද්ධ කරනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබතුමාලාගේ සොයා බැලීම් එක්ක විශේෂයෙන්ම කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඔබතුමා මේ පර්යේෂණ කටයුතු සහ මේ සොයා බැලීම් සියලු දේවලුත් එක්ක ඉන්න නිසා මම කැමති දැනගන්න අපිට වෙනස් වෙනව නම් කොහොමද වෙනස් වෙන්න ඒ සඳහා යෝජනාවල් ඉදිරිපත් කරලා තියෙනවද එහෙම නැත්නම් මේ වෙනකොට යම් යම් සැලසුම් සකස් කරගෙන එනවද කොහොමද සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉදිරි ප්‍රගමන වේ පොයින්ට් එක සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපි ඔය දැන් කොවිඩ් එන්නත් ඉස්සල්ලා ඉඳන්ම මොකද අපිට අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයට දිනුන අපි බලාපොරොත්තු වෙනානේ අපි ඒ නිසා ප්‍රතිපත්ති සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ප්‍රතිපත්ති සම්පාදනය කළා. ඒ වගේම සාකච්ඡාවල් පැවතියා ඒ වලින් තමයි අපි ගත්තේ. ඇත්තටම ඒවා ඒ ප්‍රතිපත්තිට ක්‍රියාත්මක කළා නම් ඇති. ඇත්තටම කිව්වොත් එහෙම. කොවිඩ් එන්න ඉස්සලයි මේ හැදුවේ. නමුත් අපි එතනින් මේ අපේ ප්‍රතිපත්ති වල තියෙන්නේ අර විදිහේ අපොයින්ට්මන්ට් සිස්ටම් එකක් දෙන එක. එතකොට අර රිෆරල් සිස්ටම් එකක් නැහැ නේද? හැමෝම එන්නේ එකම ඩොක්ටර් ළඟට. නේ? ඊට පස්සේ හැමෝම යනවා විශේෂඥ වෛද්‍යරය ළඟට. එහෙම කිසි පිළිවෙලක් නැහැ නේද? එතකොට මේක පිළිවෙලක් කළා නම්. ඒ කියන්නේ අපිට වැඩ පිළිලක් තියෙන්න ඕනේ ආරෝග්‍ය ශාලාවල මේ ඕ ක්‍රවුඩින් මේ අඩු කරගන්න තදබදේ අඩු කරගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වගේ අපොයින්ට්මන්ට් සිස්ටම් එක එක එකක් ඒ වගේ තව දේවල් කරන්න පුළුවන්. ඒ වගේ දැන් අර මොකද්ද මේ පොඩි පොඩි ක්ලිනික්ස් තියෙනවානේ. ඒතර ඒවා තව ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් හොස්පිටල් ලබා දේවල් තියෙන්න ඕනේ. ඉතින් ඒ වලින් අපිට ඒ වගේ ඒක ඒවා තාක්ෂණය දැන් ඔය e-health කියලාද කියනවානේ අපි නේ. ඒතර අපිට රෙජිස්ටර් කරන්න පුළුවන් නම් නේ අපිට ඒතර ඒ අපි දැන් ඒ රෙජිස්ටර් එකෙන්
එතකොට වෙන ડોක්ටර් කෙනෙක් ළඟට ගියත් ඒ විස්තර තියෙනවා සම්පූර්ණම රෝගියා පිළිබඳව තොරතුරු තියෙනවා තොරතුරු තියෙනවා එතකොට අපි කියනවා තව ප්‍රිස්ක්‍රිප්ෂන් අපි මේ ඩ්‍රග්ස් දෙනවානේ එතකොට අපි මෙතන ලියන ඩ්‍රග් එක කෙනින්ම කොම්පියුටරෙන් යනවා ෆාමසිස්ට් ළඟට ඒ වගේ තාක්ෂණික තාක්ෂණයේදී එකතු කරලා ඒවා එක ඒවා ප්‍රතිපත්ති වල තියෙන දැනටම ඒ ඒ ප්‍රතිපත්ති ටික හරියට ක්‍රියාත්මක කළා නම් මම හිතන්නේ අර අර සාමාන්‍ය අර කිව්වා වගේ කොවිඩ් වලින් පස්සේ අර ඒක ඒක තමයි ඇත්තටම තියෙන්න ඕනේ ඒක මේ කොවිඩ් සමහරට අපිට ආශිර්වාදයක් කරගන්න පුළුවන් තමයි මම හිතන්නේ ආශිර්වාදයක් කරගන්න පුළුවන් අපේ මම හිතන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විතර නෙමෙයි අපි ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තත් යුනිවර්සිටි ගත්තත් අපි විශ්වවිද්‍යාල ගත්තත් අපි ප්‍රවේශිද්‍යාල ගත්තත් අපි ඔන්ලයින් එක කරන්නේ ගොඩක් වෙලා නේ. ඉතින් අපි කියන්නේ මම කියන්නේ ඔන්ලයින්ම කරන්න පුළුවනේ කරන්න යුතුයි කියලා. නමුත් ඒකත් ඒකත් එක මට්ටමක කරන්න පුළුවන් නේ. ඒතර එහෙම කරලා අපිට සමානලට අපේ විශ්වවිද්‍යාල තවපදේ තවපදේ තවත් දිනු කර ගන්න පුළුවන්. තවස්ස මට ශිෂ්‍ය ඇතුළු කර ගන්න පුළුවන්. එහෙම මම කියන්නේ ඒක විතරක් නෙමෙයි මම කිව්වා වගේ දෙකම තියෙන්න ඕනේ ළමයිගේ අතර අන්තර් සම්බන්ධතාව තියෙන්න ඕනේ. මේ විදිහට අපිට හිතන්න අතර අපේක ආශිර්වාදයක් කර ගන්න පුළුවන්. අපේ අපේ ප්‍රතිපත්තියම හැමපත්තේම. හැමපත්තේම. ඔව්. ඔබතුමත් එක්ක අපි දැන් මේ කරපු කතාබහ සියල්ලත් එක්ක වර්තමානයේ වෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට හුඟක් දේවල් අමතක වෙනවයි කියන එක. දැන් මේ දුරස්ත බය වෙන්න පුළුවන්, අතසේදීප වෙන්න පුළුවන්. මේ හැම දෙයක් පිළිබඳව වගේම කොවිඩ් තිබුණාද කියලා සමහර වෙලාවට අපිට අමතක වෙනවා සහ අපිට සාමාන්‍යකරණය බවට පත් කරගන්නවා කියලා මෙච්චරක් මේ නිසා රෝගී වෙලා ඉන්නවා, අද දවසේ වෙනකොට මෙච්චරක් වැඩි වෙලා තියෙනවා කියන එක. දැන් නිකන් ඒක නිකන් අපිට නිකන් ප්‍රවෘත්තියක් විතරක්ද බවට පත් වෙලා තියෙනවා. වෛද්‍යවරයෙක් විදිහට පොඩි පණිවිඩයක් දුනොත් මේ උදේ හරි වටි. ඔව් දැන් අපි පළවෙනි මුල් කාලේ පළවෙනි රැල්ල ගද්දී අපි ලෙඩ්ඩු එක්කිනයි දෙන්නේ එහෙමනේ හම්බුනේ. අපි ඒක දැක්කත් අපි ගොම ලොකුවට ඒක දිහා බැලුවා. ඔව් දැන් 600ක් 700ක් ලෙඩ්ඩු වෙනවා. මැරෙනවා, හැමදාම මැරෙනවා. දැන් අපි ඒක ගානක් නැති වෙලා හදේනේ. අපි එදත් ඒක ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් අපි දැන් අපි කොච්චර කිව්වත් එදා ඉඳන්ම දැන් සමාජ දුරස්ථභාවය අතසේදීම කරුණු සම්බන්ධයෙන් කිව්වා වුණත් අදත් අපි දකින්නවානේ සමාජය තුළ. අදත් සමාජය තුළ දකිනවා එහෙම ඒ ඒ වන්න අනුගත නොවි ඉන්න පිරිසක්. ඉතින් ඒක ඒක තමයි තියෙන ඒක ප්‍රශ්නය. දැන් ඔය තත්ත්වයන් සියල්ලත් එක්ක මේ තත්ත්වෙන් අපි මිදිලා, එහෙම නැත්නම් මේ තත්ත්වයත් එක්ක අපි ඉස්සරහට ජීවත් වෙනකොට ඔබතුමා කිව්වා වගේ අපිට කොවිඩ් එක ඉන්න බෑ. නමුත් ඒ සඳහා අපිට යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් අපි Taman පුද්ගලයන් විදිහට මේ සඳහා සූදානම් වෙමින් සමාජයේ ජීවත් වෙනකොට ලෝකය ගැන අවධානය යොමු කරොත් එහෙම ලෝකයේ සමහර රටවල් යම් පාලනයක් තියෙනවා කියලා අපිට පේනවා. තවත් සමහර රටවල් වලට පාලනය කරගන්නම බැරි තත්ත්වයකට ඇවිදලා තියෙනවා. දැන් සමහර රටවල් තියෙනවා තමන්ගේ රට විවෘත කරගෙන නමුත් මේ නත්මිදලා ගමන් කරන ආකාරය. එන මේ ක්‍රියාදාමයන් සියල්ලම සලකා බලනකොට ලංකාව වගේ රටකට මොකක්ද හොඳම ක්‍රියාමාර්ග විදිහට ඔබතුම මර දකින්නේ? නෑ මෙහෙමයි. දැන් එක එක රටවල් වල එක එක සිස්ටම් එකක් තමයි තියෙන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් වෙනස්. අපි ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් එහෙම ලංකාවේ දෛනම තාම ශක්තිමත් අර මේ ප්‍රජා සෞඛ්‍ය සේවයක් තියෙනවා. දැන් අපි කියමු අපේ මොයිස්ට් එක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ත්‍රිය යටතේ ඉන්න PHI ලා නේ ඒ වගේ හොඳ සිස්ටම් එකක් තියෙනවා. ඒතර ඒක අපි ඩිස්ත්‍රික් මට්ටමින් මේ රිවිව් කරනවා. ඊට පස්සේ පළාත් මට්ටමින් ඊට පස්සේ නැෂනල් මට්ටමින් යනවා. ඒ වගේ හොඳ සිස්ටම් එකක් තියෙනවා. සමහරවිට ওই සමහර රටවලට ওই සිස්ටම් එක නැහැ. ඒක එකක්. එතකොට එතන ලොකු වෙනසක් තියෙනවා. මම කියන්නේ අපේ සිස්ටම් එක හොඳමයි කියලා කියන්නේ අපේ සිස්ටම් තව දියුණු කරන්න තියෙනවා. හොඳ මට්ටමකින් තියෙනවා. ඒක තමයි ප්‍රධාන දේ. අපේ මේ දැන් තියෙන තත්ත්වයට යම්සි ප්‍රමාණයක් පාලනය කළා නම් ඒක තමයි ප්‍රධානම හේතුව. ඉතින් අනිත් එක තමයි අපි දැන් බලන්න දැන් තායිලන්තේ බලන්නකෝ. දැන් තායිලන්තේ බලතම තායිලන්තේ කන්ට්‍රෝල් කරලා තියෙනවා. බොහොම සුළු මරණ සංඛ්‍යාවක් තියෙනවා. ඒගොල්ලන් වැක්සින් එක පාවිච්චි කරලා නැමෙන්නේ තියෙන්නේ. නේ? ඒ කියන්නේ වැක්සින් එක තියෙනවා නම් හොඳයි මම එපා කියන්නේ නැහැ. නමුත් ඒක නැති වුණත් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ මු තායිලන්තේ හොඳ සිස්ටම් එකක් තියෙනවා. එතනයි තියෙන්නේ. අපිට හොඳ සිස්ටම් එකක් තියෙනවා නම් අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. සිස්ටම් එකක් නැත්නම් හොඳ නායකත්වයක් නැත්නම් නායකත්වයක් නැහැ කියන්නේ විසිරීලා තියෙනවා නම් මොකද සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් එතනක් තියෙනවා හොඳ නායකත්වයක්. ඔව් අනිවාර්යයෙන්ම තනකටම තියෙනවා නායකත්වයක්. තනකටම අර සුපර්විෂන් අර ඒ වගේ රිවිව් ඒ වගේ හැම දෙයක්ම තියෙනවා යටමට්ටමර වෙනකන්. ඉතින් ඒ වගේ දේවල් හොඳට ශක්තිමත් කරනවා නම් ඇත්තටම වැක්සින් එක නැති වුණත් මම හිතනවා මොකද අපි දන්නේ නැහැ ඇත්තටම වැක්සින් එක ගැන කතා කළත් දැන් අපි දම කිව්වා වගේ අපි දන්නේ නැහැ අතුරු ආබාධ අවුරුද්ද අපි දන්නේ නැහැ පොඩි ළමයිට කියද දැන් පොඩි ළමයි නැත්නම් පොඩි ළමයිට දෙන්නත් බෑ වැක්සින් එක මේ වැක්සින් එක හදලා තියෙන්නේ දැන් යන වැක්සින් එක හදලා තියෙන්නේ අවුරුදු 18 න් ඉහළට ඒත් පොඩි ළමයිට කොහොමවත් වැක්සින් ගන්න බෑ
එක පැත්තෙන්. ඉතින් අපි ඔය කිව්වා වගේ අතුරු මුකුත් අතුරු ආබාධ දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් තියෙනවා. COVID-19 වඩා ටිකක් අතුරු ආබාධ දන්නත් පුළුවන්. අපි දැන් වැක්සින් එක ගේනවා නම් අපි දෙක බැලන්ස් කරන්න ඕනේ. අපිට මොනවද තියෙන්නේ හොඳ දේවල් මොනවද බෙනිෆිට්ස් මොනවද තියෙන්නේ? ඒ කියන්නේ උඩ හාම් ඒ කියන්නේ undesirable effects, desirable effects. ඒවා මොනවද තියෙන්නේ? ඒතර ඒකත් එකම බලන්න ඕනේ. අපි කෝස්ට් එකත් බලන්න වෙනවා. අපි දැන් අපිට අවුරුද්දෙන් අවුරුද්ද වැක්සින් එක දෙන අවුරුද්දකින් දෙකට වැක්සින් එක දෙන්න වෙනවා නම් ඒක දරා ගන්න අමාරුයි. අපිට ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඒ නිසා අපිට මම හිතන්නේ මේ මොනවා වැක්සින් එක තිබුණා වුණත් වැක්සින් එක තිබුණා නම් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හොඳ ස්ථාවර මට්ටමක් තියෙන්න ඕනේ. දැන් මේ මරණ පිළිබඳව ඔබතුමා කතා කරා. COVID-19 එක සිදුන මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. අපිට ඒක නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. මේ කාරණා සියල්ලත් එක්ක අවසාන වශයෙන් පුංචි වෙලාවක් කරගෙන පැහැදිලි කරොත් එහෙම බෝනවන රෝගත් මේ සඳහා ටිකක් බලපෑම වැඩි කියලා අපි දකිනවානේ. ඔව්. ඔව් බෝනවන රෝග තියෙනවා නම් එයාගේ මරණ සංඛ්‍යාව වැඩි දැන්ට තියෙන දත්ත විදියට. ඉතින් ඒ නිසා තමයි අර වැක්සින් එක ගත්තා වුණත් අපි දැන් කියනවානේ ඉස්සෙල්ම දෙන්න ඕනේ සෞඛ්‍ය සේවකයන් මොකද ඒගොල්ලෝනේ ගැටෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කට්ටියට අපි දාන්නේ බෝනවන රෝග ඒ කියන්නේ අවුරුදු 65ට වැඩි අය. එයාගේ බෝනු නෝන තුන්වෙනි කට්ටියෙන් දාන්නේ බෝ නොවන රෝගෙ දාව. අවුරුදු 60ට අඩු වයසට බෝ නොවන රෝග තියෙන්න පුළුවන්. ඒ වගේ. ඊට පස්සේ අපි දාන්න පුළුවන් අපිට අර දැන් ප්‍රෙසන්ට් වල මේ බන්ධනාගාරවල. එතකොට මේ කොණ්ඩමිනියම් මේ මහල් නිවාසවල ඒ වගේ කට්ටිය. ඒ වගේ ටීචර්ස්ලා මේ ගුරුවරු ඒගොල්ලෝ ඒ වගේ තමයි මේ. ඉතින් ඇත්තටම දැන් අර බෝ නොවන රෝග ගත්තොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ඩෙත් රේට් එක වැඩි වෙනවා. මරණ අනුපාතය වැඩි වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ඒගොල්ලන්ට ප්‍රමුඛතාව දෙන්න ඕනේ මෙතනදී. ප්‍රතිශක්තිකරණය පිළිබඳව අපි අවධානය නිරන්තරයෙන් යොමු කරන්න ඕන කියන කාරණාවත් ඔබතුම අපිට පැහැදිලි කරලා දෙනවා. ඒත් එක්කම අද දවසේ අපිට මේ වෙනුවෙන් තිබෙන කාලය වතුමනේ අවසන් වීමත් එක්ක අපි ඔබතුමට ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී 2021කට අපි පාතබන්න සුදුරම ඉන්න මොහොතක අපි කොහොමද ඒ සඳහා මුහුණ දෙන්න ඕන සහ අපේ සිළු ශේෂ්ත්‍රයන් වල කොහොමද ප්‍රගමනයක් සඳහා ගමන් කරන්න ඕන කියන කාරණාවලට අවශ්‍ය තැන් වලට ඔබතුමා කතා කළා අපිත් එක්ක. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපිත් සමග සහභාගී වුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහත්මන්. බොහොම ස්තුතියි අපි ආයෙත් දවසේ මුණගැහුණේ මයිබෝන ඔබතුමා. මයිබෝන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.